මෙවර නිත්‍ය FM කටින මහා පුණ්‍ය උත්සවය දසවන වරට පැවැත්වෙන්නේ ඓතිහාසික ඇඹිලිපිටිය පල්ලිවැත්ත සංකපාල රාජමහා විහාරස්ථානයේදී ඒ මහානීය පින්කමේ පිරිකර පූජා කර ඔබටත් නේකවිද කුසල් රස කරගන්නට පුළුවන් 077 41 51 272 අංක යමතා ඔබේ අවස්ථාවත් නොපමාව වෙන් කරගන්න අද නිතිෆම් ධර්ම දක්ෂිනාවේ දේශකයන්න් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ
සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා පිඟත්ති මම බොහෝම වටින දහම් කරුණක් මාතෘකාව හැටියට තෝරගත්තා. දේශනාව සඳහා තෝරගත්තේ පංච පුබ්බ නිමිත්ත කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව සංග්‍රහ වෙලා තිබෙන්නේ කුද්දක නිකායේ එක්තරා කොටසක. මම අද මේ සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන්ම අපේ පිංගුතුන්ට දේශනා කරන්න නෙවෙයි මේ වෙලාවේ සූදානම් වන්නේ. මොකද ඒකේ අන්තර්ගත කාරණා අපට විස්තර කරන්න බොහෝ වෙලාවක් ඒ සඳහා යොදා ගන්න වෙනවා. නමුත් මේ දේශනාව තෝරගත්තේ බොහොම විශේෂ කරුණක් කියන්න. පංච පොබ්බ නිමිත්ත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, පිඟත් මහණෙනි, දෙව්ලොව වාසය කරන දෙවියන් ඒ දෙව්ලොවින් චුත වෙනකොට ඒ දෙවියන් චුත වෙන බව දෙවියන්ට මතක් කරන්න පූර්ව නිමිති පහක් පහළ වෙනවා කියලා. මාලා මිලායන්ති, වත්තානි කිලිසන්ති, කච්චේහි සේදා මුච්ඡන්ති, කායේ දුබ්බණ්‍යං ඔක්කමති, සකේ දේවෝ දේවාසනී නාබි රමති කියලා මෙන්න මේ පූර්ව නිමිති පහ පහළ වෙනවා. මාලා මිලායන්ති, මල් පරවෙනවා. දෙව්ලොව දෙවියන් දෙව්ලොව පහළ වෙනකොට පිඟත්ති ඒ දෙවියන්ගේ තියෙන පිනට ඒ දෙවියන් වෙනුවෙන් මල් පහළ වෙනවා. ඒ පහළ වෙන මල් ඒ දෙවිවරු චුත වෙන දවස වෙනකම්ම පිඟුතුනි පරවෙන්නේ නැහැ. යම් දවසක චුත වෙනවද ආන් එදාට ඒ මල් පරවෙනවා. ඊළඟට වත්තානි කිලිසන්ති, තමන්ගේ වස්ත්‍ර කිලුටු වෙනවා. දෙව්ලොව දෙවියන්ගේ තමන්ට ලැබෙන වස්ත්‍ර කවදාවත් කිසිම කාරණාවකින් අපවිත්‍ර වෙන්නේ නැහැ. හැබැයි චුත වෙන දවස වෙනකොට ඒ ඇඳගෙන ඉන්න වස්ත්‍ර කිලුටු වෙනවා. තුන්වෙනි කාරණාව තමයි කිහිලි වලින් දහඩිය දමනවා. දෙව්ලොව දෙවියන්ගේ ශාරීරියේ දහඩිය හමන්නේ නැහැ. හැබැයි යම් දවසක චුත වෙනවද අන්න එදාට දහඩිය දමනවා. ඊළඟට හතරවෙනි කාරණාව තමයි ශාරීරිය දුර්වර්ණ වෙනවා. සාමාන්‍යයෙන් දෙව්ලොව දෙවියෙක් උපදින්නේ අවුරුදු 20ක පිනුමක් ඇතුව. මොකද උන් උපපාතික වෙනි පහළ වෙන්නේ. එතකොට උන් ඉපදෙන්නේ අවුරුදු 20ක පිනුමක් ඇතුව. දෙව් දුවක් පහළ වෙන්නේ අවුරුදු 16ක පිනුමක් ඇතුව. ඒ දෙවිවරු අවුරුදු 1000ක් හිටියත්, ලක්ෂයක් හිටියත්, කෝටියක් හිටියත් අර අවුරුදු 20ේ පිනුමවත් අර අවුරුදු 16ේ පිනුමවත් නැති වෙන්නේ නැහැ. හැබැයි චුත වෙන දවසේ ඔවුන්ගේ ශාරීරිය දුර්වර්ණ වෙනවා. සමරැලි වැටිලා ශාරීරිය දුර්වර්ණ වෙනවා. ඊළඟට පස්වෙනි කාරණාව තමයි ඒ දෙවියන්ගේ දිව්‍ය ආසනෙහි ඇල්ම නැති වෙනවා. මෙන්න මේ කාරණා පහ යම් දෙවියෙකුට පහළ වුණාම ඒ දෙවිවරු දෙව්ලොවෙන් චුත වෙනවා. ඉතින් ওই වගේ අවස්ථාවන් වලදී සමහර දෙවිවරු තමන්ගේ මේ පූර්ණ නිමිති පහ පහළ වෙනකොට දැනගන්නවා තමන් චුත වෙන්න ළඟයි කියලා. හැබැයි පූර්ණ නිමිති පහ පහළ වුණාට සමහර දෙවියන්ට අවබෝධය නැහැ. අන්න ඒ වෙලාවට මහේෂාගේ දෙවිවරු ඇවිල්ලා නොදන්න දෙවියන්ට ඒ කාරණාව කියලා දෙනවා. ඔබගේ දැන් ආශිවරයි, ඔබට දැන් චුත වෙන්න කාලය හරි කියලා. ඉතින් ඒ වෙලාවේදී තමන්ගේ දිව්‍ය සම්පත් තමන්ට අත්හරින වෙන බව දැනගන්නකොට ඒ දෙවියන්ට ශෝකයක් හිතේ උපදිනවා. ඒ දෙවියන්ගේ හිතේ දුම්නසක් ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවට ඒ දෙවිවරුන්ගේ ශෝකය දැකලා දුම්නසට පත්වෙච්චේ දෙවිවරු දැක්කම මහේෂාගේ දෙවිවරු ඇවිල්ලා කාරණා තුනක් කියලා ඒ දෙවියන්ව සනසනවලු. ඉතින් ඒ වෙලාවේ කියනවා, ඉතෝ බෝ සුගතින් ගච්ඡ, ඔබ මෙතනින් නික්මිලා සුගතියට යන්න. සුගතින් ගන්ත්වා සුලද්ද ලාභං ලබ, ඒ සුගතියේ මනා ලාභයක් තියෙනවා, ඒ ලාභය ලබන්න. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ බවාහි,
ඒ ලබන ලාභේ මනාකොට පිහිටන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවර සෝකයෙන් තැවෙන දැවෙන ඒ දෙවියන්ව මෙන්න මෙහෙම කාරණා තුනක් කියලා ඒ දෙවියන්ව සනසනමලු. එතකොට ඒ වෙලාවේ එතන ඒ ධර්ම සාකච්ඡාව අහගෙන හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කින්නකෝ බන්තේ දේවාණං සුගති ගමන සංඛාතං ස්වාමීනි මේ දෙව්ලොව දෙවියන්ට මොකද්ද තියෙන සුගතිය දෙවියන්ගේ සුගති ගමන කියලා කියන්නේ මොකද්ද දැන් මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන අපි සමහර වෙලාවට පින් කරනවා ඒ පින් කළා ප්‍රාර්ථනා කරන්නේ දෙව්ලොව යන්න එතකොට අපේ සුගතිය තමයි දෙව්ලොව නමුත් ඉතින් දිව්‍ය ලෝකේ දෙවියන්ට සුගතියක් තියෙනවා ඉතින් ඒකේ මේ භික්ෂුන් වහන්සේ අහන්නේ ස්වාමීනි දෙව්ලොව දෙවියන්ට තියෙන සුගතිය මොකද්ද කිංච බන්තේ දේවාණං සුලද්ද ලාභං සංඛාතං ස්වාමීනි ඒ දෙවියන් ඒ යන සුගතිය ලබන ලාභය මොකද්ද ස්වාමීනි ඒ සුගතියේ තියෙන මොන වගේ ලාභයක්ද ස්වාමීනි ඒ ලාභය කෙරෙහි කොහොමද පිහිටන්නේ කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඒ භික්ෂුන් වහන්සේ ප්‍රශ්නයක් හැටියට අහනවා ඉතින් ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට පිළිතුරු දෙනවා පින්වත් මහණෙනි දෙවියන්ට තියෙන සුගතිය තමයි මනුෂ්‍ය ලෝකය දෙව්ලොව දෙවියන්ට තියෙන සුගතිය තමයි මනුෂ්‍ය ලෝකය ඒ මනුෂ්‍ය ලෝකේ තියෙන මනා ලාභය තමයි තථාගත පවේදිතේ ධම්ම විනයේ සද්දම් පටිලබති ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කරපු ධර්මීය යමෙක් අහනවද ආන්න ඒක තමයි මනුෂ්‍ය ලෝකේ කෙනෙකුට ලබන්න තියෙන ලාභය ඊළඟට කියනවා ඒ ලැබපු ලාභයේ කිරිහි මනාකොට පිහිටන්න ඕන මං හිතර මේ කාරණාව බොහෝම වටින කාරණා තුනක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙව්ලොව දෙවිවරු දෙව්ලොවින් චුත වෙනකොට ඒ චුත වෙන දෙවියන්ට අවවාද කරන්නේ නුඹලා මනුෂ්‍ය ලෝකෙට යන්න ඒ මනුෂ්‍ය ලෝකයේ තියෙනවා ලාභයක් ආන්ගේ ලාභයේ කිරි පිහිටන්න ඒ පිහිටන ලාභය විනාශ කරන්නේ නැති මට්ටමටම ලබන්න මනුෂ්‍ය ලෝකයේ තියෙන ලාභය මොකද්ද ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ බුදු මුවින් දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරන එක තමයි මනුෂ්‍ය ලෝකයේ කෙනෙකුට ලබන්න තියෙන උතුම්ම ලාභය ඒක පිංගුතුනි මනා ලැබුමා ඒ ලාභය මනා ලැබුමා පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන එක තමයි කෙනෙකුට ලබන්න තියෙන ලොකෝම ලාභය එතකොට එතන කියනවා තථාගත පවේදිතේ ධම්ම විනේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන එක තමයි ලාභය. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මොකටද? බුදුරජාණන් වහන්සේ බුදුම විඳේශනා කරපු දෙයට. එක උදාහරණකින් කියනවා නම් දවසක් උත්තර කියලා එක්තරා හාමුදුරු නමක් එක්තරා ධර්මදේශනාවක් පවත්වනවා. මේ ධර්මදේශනාව ශ්‍රවණය කරපු ශක්‍රදේවියෝ උන්වහන්සේගේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ හරි අපූරු දේශනාවක් පැවැත්තුවා ස්වාමීනි ඔබ වහන්සේ ඒ පවත්වපු දේශනාව ඔබ වහන්සේගේම දේශනාවක්ද එහෙම නැත්නම් කාගෙන් හරි අහලා අවබෝධ කරගෙන දේශනා කරපු දේශනාවක්ද ඉතින් ඒ වෙලාවේ උත්තර හාමුදුරුවෝ ශක්‍රදේවියන්ට උත්තර දෙනවා දේවේන්ද්‍රය එක්තරා නගරක සිටුවරේ තමන්ට අයිති දහන්නේ ගබඩාවකින් දහන්නේ ගොඩ ගහලා නගරවැසියන්ට පණිවිඩයක් යවනවා මේ දහන්නේ ගොඩෙන් තමන් කැමති කැමති ප්‍රමාණයට දහන්නේ අරගෙන යන්න කියලා. ඉතින් ඒ වෙලාවේ සමහර කෙනෙක් බීසමක් වගේ භාජනයක් අරන් එනවා දහන්නේ අරගෙන යන්න. සමහර කෙනෙක් උරයක් අරන් එනවා දහන්නේ අරගෙන යන්න. සමහර කෙනෙක් රතයක් අරගෙන එනවා දහන්නේ අරගෙන යන්න. ඔය වගේ ඒ එකිනෙකාට තියෙන වාජන ආදී දේවල් අරගෙන ඇවිල්ලා ඒ වාට පුරෝගෙන දහන්නේ අරගෙන යනවා. ඉතින් මේ අරගෙන යන මාර්ගයේ එක්තරා පුරුෂයෙක් ඉඳගෙන ඒ පුරුෂයා අර දහන්නේ අරගෙන ඉන්නේ මිනිසු නතර කර කර අහනවා
මොනවදෝයි භාජනී. ඉතින් ඒ කෙනා කියනවා දහන්නේ. ඉතින් ඉන්නේ ඊළඟට අහනවා කොහෙන්දෝයි දහන්නේ? ඔබගේද ඔබ වෙනත් කොහෙන් හරි අරගෙන ඉන්නේ එකක්ද? එතකොට කියනවා අසවල් සිටුවරයාගේ දහන්නේ ගොඩෙන් අරගෙන ඉන්නේ දහන්නේ. ඊළඟට අර උරේ දහන්නේ පුරවගෙන ඉන්නේ කෙනා නවත්තලා අහනවා මොනවදෝයි උරේ? මිත්‍රේ දහන්නේ. එතකොට අහනවා ඔබගේම දහන්නේද? ඔබම වපුරලා ලබාගත්තු දහන්නේද? එහෙම නැත්නම් ඔබ වෙන කාගෙන් හරි අරගෙන ඉන දහන්නේද? එතකොට කියනවා න්‍යාසවල් සිටුවරයාගේ දහන්නේ ගොඩෙන් අරගෙන ඉන දහන්නේ. ඊළඟට රතේ නවත්තලා අහනවා දහන්නේ අරගෙන ඉන මොනවද ඔය රතේ? ඔහුත් කියනවා මිත්‍රේ දහන්නේ. ඔහුගෙනුත් අහනවා ඔය ඔබේම වපුරපු අස්වැන්නකින් ලැබපු දහන්නේද? එහෙම නැත්නම් වෙන කාගෙන් හරි ඉල්ලගෙන ඉන දහන්නේද? ඊට ඔහුත් දෙන්නේ උත්තරේ මොකද්ද? අසවල් සිටුවරයාගේ දහන්නේ ගොඩෙන් අරගෙන ඉන දහන්නේ. ආන්නේ වගේ උත්තර හාමුදුරු දේශනා කරනවා දේවේන්ද්‍රය මේ ලෝකේ යම් කිසි සුභාෂිතයක් තියෙනවා නම් ඒ සියලු සුභාෂිතයයි තිය භාග්‍යතුන් වහන්සේට. මම ඒ භාග්‍යතුන් වහන්සේගෙන් ඉගෙනගත්තු ධර්මයක් තමයි මේ දේශනා කරේ කියලා උන්වහන්සේ කාරණාව පැහැදිලි කළා කිව්වා. එතකොට මෙන්න මේ වගේ පින්වත්නි අපි මේ ධර්මයේ කියලා පිළි අරගෙන කටයුතු කරන්න ඕන මොන ධර්මයේද? ධර්මයේ කියලා අපි පිළි අරගන්න ඕන පින්වතුනි ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ බුදුමුවින් දේශනා කරපු ධර්මය. ඒකයි මෙතන පැහැදිලි කරලම කිව්වේ තථාගත පවේදිතේ ධම්ම විනයේ සද්ධං පටිලබති. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ බුදුමුවින් දේශනා කරපු ධර්මීය යමෙක් සද්ධාවෙන් පිළි අරගන්නවද අහනවද ආන්නේක තමයි මනුෂ්‍ය ලෝකේ ලබන්න තියෙන ලාභය. ඒතර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තමයි අපි අහන්න ඕනේ. අපි කලින් දවසකත් අපි පිංගුතුන්ට දේශනා කිහිපයකින් විස්තර කරලා දුන්නා දැනට සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මීය අන්තර්ගත වෙලා තියෙන්නේ. අපි දැන් එතනින් අරගෙන තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හැටියට මේ කාරණාවල් ඉගෙනගෙන වඩාගෙන ඒ කාරණාවල් පිළිපදින්නේ. ඒතර අපි පිංගුතුන්ට අපි කියලා දුන්නා ඒ දැන් තියෙන සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව භාග්‍යතුන් වහන්සේගේම දේශනාවක් වෙන්නේ කොහොමද කියන එක. ඒ නිසා මම මේ වෙලාවේ ඒ කාරණාව මෙතන විස්තර කරන්න ගන්නේ නේ. එමනම් අපි පිළි අරගන්නේ ආන්න එක තමයි ධර්මයේ හැටියට. නමුත් පිංගුතුනි සමහර වෙලාවට අද කාලේ යම් යම් තැන්වලින් අධර්මීය ධර්මීය වගේ ඇහෙන ස්වභාවයක් තියෙනවා. මොද සමහර වෙලාවට සමහර පිරිස් මේව විකෘති කරලා දේශනා කරනවා. අපිට එහිමේව තහන්න ලැබෙනවා. සමහර පිරිසක් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාව ඉගෙනගෙන ඒක තමන්ගේ දහමක් වගේ අන්‍යයන්ට කියනවා. ඉතින් ওই කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ওই පරාජිකා පාළියේ පළවෙනි පොතේ 197 වෙනි පිටුවේ පින්වතුනි තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහ හොරු පස් දෙනි. එතන කියනවා පළවෙනි කාරණාව තමයි එක්තරා භික්ෂුන් වහන්සේ නමකට මිහිමී තෙනවා. මට මේ තරම් පිරිවරක් ඉන්නවනම් මගේ ළඟ මහණ වෙච්ච ගෝල පිරිස 100ක් ඉන්නවා. ගෝල පිරිස 1000ක් ඉන්නවා. මෙනි මේ ආදී වශයෙන් තමන්ට මේ තරම් පරිවාර සම්පත්තියක් ඉන්නවා කියලා ලෝකෙට පෙන්වන්න යම් කිසි භික්ෂුවක් කටයුතු කරනවා. එතකොට ඒ කටයුතු කිරීම තුළ අර මේ තරම් මහ විශාල පිරිසක් මට ගරු කරලා මගේ ළඟ පිරිසක් හැටියට වැඩ ඉන්නවා කියන එක පෙන්වලා ඒ හරහා බොහෝ දිනකුගෙන් ගරු සම්මාන සැලකිලි ලබන්න කටයුතු කරනවා. ඉතින් ඒක හොරෙකුගේ ලක්ෂණයක්. මොකද තමන්ට මේ තරම් පිරිවරක් ඉන්නවා කියලා පෙන්වලා ඒ තුලින් නොඑක් නොඑක ආකාරයේ පිරිසකින් රජවරුන්ගෙන් සිටුවරුන්ගෙන් ගරු බොහොමන් ලාභ සත්කාර ලබනවා. ඉතින් මේක පළවෙනි හොරා. දැන් තව හොරෙක් ඉන්නවා මේ ශාසනයේ ඇතැම් පවිතු මහණේ තථාගත භාෂිත ධර්ම විනය ප්‍රගුණ කොට එය තමාගේයි ප්‍රකාශ කරමින් කටයුතු කරනවා. මේ තව හොරේ භාග්‍යතුන් වහන්සේගේ
ධර්මීය ඉගෙනගෙන තමන්ට අවබෝධ වුණා තමන් යම් ඥානයකින් අවබෝධ කරගත්තා කියලා තමන්ගේ දහමක් වගේ ලෝකෙට දේශනා කරනවා ඊළඟට තුන්වෙනි හොරා පැහැදිලි කරනවා මේ ශාසනයේ ඇතැම් පවිතු මහණේ පිරිසිදු බඹසර හැසිරෙන රහත් මහණෙකුට මුල් රහිත පරිජි ඇවතිගින් චෝදනා කෙරේද එන්න ඒ තුන්වෙනි හොරා නිවැරදිව ධර්මීය ප්‍රගුණ කරන නිවැරදිව ධර්මීය අනුගමනය කරන කිලිසුන් නසපෝ අරහත් උතුමෙකුට චෝදනාවක් කරනවා මෙන්න මේ මහණ මෙන්න මේ විදිහට කටයුතු කළා දැන් අර සාරිපුත්ත මහරහතන් වහන්සේට දවසක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එහෙම චෝදනාවක් කරානි ඒතොර ඒ භික්ෂුන් වහන්සේට ඒ චෝදනාව කළේ ඒ භික්ෂුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට චෝදනාවකී ඍෂියාවට මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන එක්තරා ප්‍රදේශයකට වඩින තීරණේ කරාම සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් එතනින් පිට වුණා අර භික්ෂුන් වහන්සේට ඉරිසියාවක් ඇති වුණා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එච්චර පරිවාර සම්පත්තියක් ලැබෙන්නේ කොහොමද කියලා ඉතින් ඒ වෙලාවේ අභූතීන් චෝදනාවක් කරනවා මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ එතනින් වඩිනකොට උන්වහන්සේගේ මේ සිවුරු කොනක සුළඟින් එතන හිටපු එක හාමුදුරු නමකගේ ශරීරේ ඒ හුලං පාර වදිනවා ඉතින් උන්වහන්සේ ඒ චෝදනාව කරන්නේ තමන්ට සාරිපුත්ත හාමුදුරුව පහර දීගෙන ගියා නමුත් උන්වහන්සේ සමාව ගත්තේ නැහැ කියලා ඉතින් මේක බොහොම දීර්ඝ දේශනාවක් සාරිපුත්ත සිහනාද සූත්‍රය කියලා කියන්නේ ඉතින් අන්න ඒ වගේ පිඟුතුනි සමහර වෙලාවට මේ පවිතු භික්ෂූන් සමහර වෙලාවට සිල්වතුන්ට ගුණවතුන්ට මේ මගපල ලාභීන්ට චෝදනා කරනවා ඉතින් ඒක තුන්වෙනි හොරා ඊළඟ හතරවෙනි හොරා පැහැදිලි කරනවා මේ ශාසනෙහි ඇතැම් පවිතු මහණේ සංඝසතු යම් ගරු බහණ්ඩ පිරිකර වේද ආරාම කෙත්වතු විහෙර විහාර මිනිමි ආදී වශයෙන් දේවල් වේද ඒ දේවල් ගිහියන්ව සතුටු කරවන්න දෙනවා නොයික් නොයික් ආකාරයේ දේවල් ගිහියන්ව සතුටු කරවන්න දෙනවා ඉතින් මේක හතරවෙනි හොරා ඉතින් පස්වෙනි හොරා හැටියට පැහැදිලි කරන්නේ මාර්ගඵලයක් නැතුව මාර්ගඵලයක් නැතුව තමන්ගේ ළඟ මෙවැනි ආකාරයේ මාර්ගඵලයක් තියෙනවා කියලා ලෝකෙට ප්‍රදර්ශනය කරනවා මම මේ වගේ සෝවාන් ඵලලාභී මම මේ වගේ සකදාගාමි මම මේ වගේ අනාගාමි මම මේ වගේ අරහත් ඊආදී වශයෙන් තමන්ගේ මාර්ගඵල ඇඟවෙන විදියට මාර්ගඵල නොලබාම මාර්ගඵලයක් තියෙන විදියට කටයුතු කරනවා ඉතින් ඒක පස්වෙනි හොරා මම මේ කරුණු පහ පැහැදිලි කරාට මෙතන විශේෂයෙන්ම සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන ඉගෙනගෙන ඒක තමන්ට අවබෝධ වුණාසේ යමෙකුට දේශනා කරනවා ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක මහෝරෙක් කියලා ඉතින් මෙනි මේ කාරණා පහ මම මේ පැහැදිලි කරේ සමහර වෙලාවට පින්වතුනි අද කාලේ අපිට මෙනි මේ වගේ කාරණාවල් දකින්න ලැබෙනවා ඉතින් නමුත් අපි හැම වෙලාවකම උත්සාහ ගන්න ඕන කාරණාව තමයි අපි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ හරියටම ඉගෙනගෙන අන්න ඒ බුද්ධ වචනේ කිරිහි සද්ධාවක් ඇති කරගෙන කටයුතු කරන මනං ආන්න ඒක තමයි පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකයේ කෙනෙකුට ලබන්න තියෙන ලාභය ඉතින් ඒ ලාභය පින්වතුනි අපට ලබා ගන්න පුළුවන් නම් ඒක මොනතරම් වටිනවද භාග්‍යතුන් වහන්සේගේම බුද්ධ වචනය හරියට අදහගෙන ඉතින් සමහර වෙලාවට ඒ බුද්ධ වචනය හරියට අහනකොට සමහර අයට අර වගේ අධර්මීය අහනකොට යම් යම් ආකාරයේ විරුද්ධ අදහස් එන්න පුළුවන් මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ පවා භාග්‍යවතුන් වහන්සේ ළඟම ඉඳගත්තු සමහර අය පවා
භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිංගතුනි හරියටම අවබෝධ කරගත්තිනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හරියටම අවබෝධ කරගත්තිනේ. දැන් සමහර වෙලාවට අද කාලේ මම මේ කාරණා පැහැදිලි කරන්නේ අද කාලේ වුණත් ඉන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය හරියටම අවබෝධ නොවෙන පිරිස. මොකද ඒක අවබෝධ වෙන්න තමන්ට පිංඔතුනි විශේෂ ඥානයක් ඕන. හැම කෙනෙකුටම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්න ඒ වෙනුවෙන්ම ප්‍රගුණ කරගත්තු විශේෂ ඥානයක් තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ පවා සමහර අවස්ථාවන් තිබුණා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කාරණාවල් වලට විරුද්ධ අදහස් දක්වපු. ඒකට හේතුව තමයි ඒ පිරිසට පවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරියට අවබෝධ වෙච්ච නැති එක. දැන් ඒක උදාහරණයක් පැහැදිලි කරනවා නම් අර මං පහුගිය දවසක අපේ පින්වතුන්ට මේ දේශනාව පැවැත්තුවා තම්බදාටික නම් වූ චෝරඝාතකයාගේ කතාව. එතනේ තම්බදාටික කියන චෝරඝාතකයා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අනුග්‍රහයක් ලබාගෙන මරණයට පත් වෙන්නේ. තම්බදාටික මරණයට පත් වෙනකොට දියුණු හිතක් තිබුණා. නමුත් තම්බදාටික 50 අවුරුද්දක්ම කලේ රජුගේ වද කියවිලා මිනිස්සු මරපු එක. ඉතින් තම්බදාටික මරණයට පත් වුනාම ඒක මුළු සවැත් නුවරම ප්‍රසිද්ධ වුණා. ඉතින් ඒ පණිවිඩයේ ජේතවනාරාමේ භික්ෂුන් වහන්සේලාට දැනගන්න ලැබුණම පෘථග්ජන භික්ෂුන් වහන්සේලා පිරිසක් එකතු වෙලා උන්වහන්සේලා මේ තම්බදාටිකගේ මරණය සම්බන්ධයෙන් මිනිමෙහිම කතා වෙනවා. 50 අවුරුද්දක් මිනි මරපු අනේ මේ පෞකාරයා දැන් මොන වගේ නිරේක ඉපදිලා ඇද්ද කියලා ඒ භික්ෂුන් වහන්සේලාට හිතෙන්න ගත්තා. ඉතින් උන්වහන්සේලාට හිතිච්ච දේ උන්වහන්සේලාට හිතුණ මේක හරියටම දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඉතින් එහෙම කියලා හිතලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි තම්බදාටික දැන් කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා නගව ප්‍රශ්නෙට භාග්‍යතුන් වහන්සේ උත්තරේ දෙන්නේ මහණෙනි තම්බදාටික දැන් තෞතිසා දෙව්ලොව දෙව්සැප විඳිනවා කිව්වා. දැන් භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ළඟට ආවේ තම්බදාටික දෙව්ලොව ගියා කියන කාරණාව පිළිබඳ අදහසක්වත් නැතුව. මොකද තම්බදාටික පව් කරපු කෙනෙක් විදියටනේ දකින්නේ. ඒතර උන්වහන්සේලාගේ හිතේ සංකල්පය තමයි පව් කරපු කෙනෙක් අනිවාර්යයෙන්ම අපායට තමයි යන්නේ. ඉතින් ඒ නිසා තම්බදාටිකක් දැන් අපායේ තමයි ඉන්නේ. මොන අපායේ මොන දුක විඳිනවද කියලා දැනගන්න තමයි දැන් බුදුහාමුදුරන්ගේ ළඟට ආවේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙන්නේ මොකද්ද? උන්වහන්සේලා හිතාගෙන ආපු සංකල්පයට වඩා විරුද්ධ දෙයක්. ඉතින් එහෙම කිව්වම අර භික්ෂුන් වහන්සේලට කේන්ති ගියා. උන්වහන්සේලට හිතුනේ භාග්‍යතුන් වහන්සේට වැරදුනා කියලා. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට කියන මොකද්ද? ස්වාමීනි දැන් ඔබ වහන්සේත් කියන්න පටන් ගත්තද කියලා අහනවා පව් කරපු පව්කාරයෝ දෙව්ලොව යනවා කියලා. බලන්නකෝ ඒ භික්ෂුන් වහන්සේට හිතිච්චදී පව් කරපු පව්කාරයෝ දෙව්ලොව යනවා කියලා ඔබ වහන්සේත් දැන් කියන පටන් ගත්තද කියලා අහනවා. ඇයි ඒ භික්ෂුන් වහන්සේට එහෙම හිතුනේ? තමන් හිතාගෙන ආව යම් කිසි දෙයක් ඒ තමන් හිතාගෙන ආපු දෙයට අනුකූල පිළිතුරක් භාග්‍යතුන් වහන්සේගෙන් නොලැබිච්ච නිසා තමයි උන්වහන්සේලාට එහෙම හිතුනේ. නමුත් ඉතින් බුදුහාමුදුර පැහැදිලි කළ දුන්නා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අනුකම්පාවක් ලැබිලා අනුලෝම ඥානයේ දක්වා හිත දියුණු කරගෙනයි තම්බදාටික දෙව්ලොව ගියේ කියලා. ඒ කියන්නේ එහෙනම් ඒ භික්ෂුන් වහන්සේලා ඒ තම්බදාටිකගේ චරිතය සම්බන්ධයෙන් නොදන්න කොටසකුත් තිබිලා තියෙනවනේ. ඔන්න ඔය නිසා තමයි පිංගතුනි මේ ශාසනයට බැස ගන්නකොට භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ
පද හතරක් පිළිබඳ සද්ධාව ඇති කරගෙන මේ ශාසනයට බැස ගන්න කියලා. මොකද මේ පද හතර? සත්තා භගවා සාවකෝ හමස්මි. ජානාති භගවා නාහං ජානාමි. සත්තා භගවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. සාවකෝ හමස්මි. මම ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකේ. ජානාති භගවා නාහං ජානාමි. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම දන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම දන්නේ නෑ. ඕක තමයි පිංගතුනි කෙනෙකුට මේ ශාසනයට බැස ගන්න තියෙන තොටුපොළ. ඔන්න ඔය පද හතර පිළිබඳව හරි ශ්‍රද්ධාවක් ඇති කරගෙන යමෙක් මේ ශාසනයට බැස ගන්නව නම් පිංවත්නි ඒ කෙනාට මේ ධර්මයේ වැටෙන්නේ ඕජවන්තං කියන ක්‍රමයට. ඕජවන්තං කියලා කියන්නේ ලිස්සන දෙයකට යමක් දැම්මම ඒක කොයිතරම් පහසුවෙන් ගමන් කරනවද? ආන් ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය මනාකොට අවබෝධ වෙලා වහ වහා මේ කෙනාට නිර්වාණ අවබෝධය ලැබෙනවා. ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ওই පද හතර හරියටම අදහල පිළිගත්තොත් ඒ මොකද සමහර කෙනෙක් මේ ශාසනයට බැසගන්නේ මමත් යම් ප්‍රමාණයක් දන්නවා නොදන්න ප්‍රමාණය දැනගන්න තමයි භාගතුන් හන්සේක බණ අහන්නේ. දැන් අර භික්ෂුන් වහන්සේලාට හිතුනේ එහෙමනේ. උන්වහන්සේලාට හිතුනේ අපි දන්නවා දැන් තඹදාට එක කොහොමත් අපාය ගියා කියන එක අපි දන්නවා. ඒක කිසි කතාවක් නෑ. නමුත් උන්වහන්සේලා දන්නේ නැති කොටසක් තියෙනවා. මොකක් දන්නේ නැති කොටස? මොන නිරේ මොන දුක විඳිනවද කියලා අපි දන්නේ නෑ. ඒක දන්නේ බුදුහාමුදුරුවෝ. දැන් උන්වහන්සේලාට හේතින අපි දන්න කොටසක් තියෙනවා. ඒ අපි දන්න කොටසට අමතරව භාග්‍යතුන් වහන්සේ දන්නවා අපි නොදන්න දියා. අන්නේ නොදන්න ටික දැනගන්න තමයි භාග්‍යතුන් වහන්සේගේ ළඟට ආවේ කියලා තමයි උන්වහන්සේට හිතුනේ. ඒකනේ අර උන්වහන්සේලා දැනගත්තු ටිකත් වැරදිච්ච නිසා ඒකට විරුද්ධ අදහසක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරපු නිසා කීంతి ගියේ. ඒ කියන්නේ අර ජානාති භගවානාහං ජානාමි කියන කොටස උන්වහන්සේලාගේ ළඟ ඒ වෙලාවේ තිබිලානේ. අදත් ගොඩක් දෙනෙක් මේ සාසරෙට බැසගන්නේ ඔහොමනේ. බුදුදහම හදාරන් ඉන්නේ අපි ටිකක් දන්නවා. හැබැයි නොදන්න ප්‍රමාණයකුත් තියෙනවා. ඒ නොදන්න ප්‍රමාණය දැනගන්න තමයි මම මේ බණ අහන්නේ. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා මම නිවන් දකින විදිය දන්නවා. හැබැයි ඒ නිවන් දකින විදිය මේ නොදන්න පොඩි ටිකක් තියෙනවා. ඉන්නේ පොඩි ප්‍රමාණය දැනගන්න තමයි මම මේ බණ අහන්නේ කියලා අර ඒ තමන් නොදන්න ටික දැනගන්නවා වගේ සමහරලාට සමහර පිරිස බණ අහනවා. එතකොට බණ අහන්නේ තමන්ට හිතෙන හිතන තැන් ටිකේ. සමහර අය සූත්‍ර අහන්න කැමති නෑ. සමහර අය කතා අහන්න කැමති නෑ. සමහර අය අභිධර්මය අහන්න කැමති නෑ. සමහර අය කැමති අභිධර්මී විතරක් ඉගෙන ගන්න. මොකද හිතන්නේ අභිධර්මී විතරක් ඉගෙන ගත්තොත් නිවන් දකින්න පුළුවන්. සමහර අය එකක්වත් කරන්නේ නෑ. භාවනාව විතරක් කරන්න කැමති. මොකද භාවනාව විතරයි නිවනට අදාළ වෙන්නේ. අනිත් එකක්වත් අදාළ වෙන්නේ. ඒ නිසා අපිට භාවනාවේ ප්‍රමාණය විතරක් කියලා දෙන්නේ කියලා තමයි සමහර අය කියන්නේ. ඒතර බලනකාර භික්ෂුන් වහන්සේලාගේ අපි අතරේ වෙනසක් නැහෙනි. උන්වහන්සේලාත් ආවේ අපි ටිකක් දන්නවා. හැබැයි නොදන්න ටික දැනගන්න තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට ආවේ. ඉරියාදත් සමහර අය බණ අහන්නේ හිමයි. ඉතින් ওই චේතනාවෙන් පිංඔතුනි තවත් බුද්ධෝත්පාදකා බුදුවරු 1000ක් අනාගතේ ලැබුණත් යටත් පිරිසින් සෝවන් වෙන්නවත් බෑ. කවදාවත් හීනින්වත් හිතන්න එපා තමන්ට කවදා හරි දවසක සෝවන් ඵල ලැබෙයි කියලා. ඔන්න ඔය දෘෂ්ටිගතේ තුල ජීවත් වෙන තාක්කල් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඉතින් ගොඩාක් දිනෙක් මේ ධර්මයේ ඉගෙන ගන්න හදන්නේ ඔන්න ඔය ක්‍රමයට.
ඉතින් දැන් සමහර වෙලාවට බලන්න බුදුරජාණන් වහන්සේගේ ළඟ වැඩ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනට කී දෙනෙක් විරුද්ධ වෙලා තියෙනවද දැන් නාගසමල හාමුදුරුවෝ මේ වගේ චරිතයක් බුදුරජාණන් වහන්සේට කාලයක් උපස්ථාන කර කර හිටියා දවසක් භාග්‍යතුන් වහන්සේත් එක්ක නාගසමල හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩල එනකොට භාග්‍යතුන් වහන්සේ විහාරයට යන්නේ ප්‍රවිෂ්ඨ වුණා එක්තරා මාර්ගයකට ඒ මාර්ගයේ අසලීම තවත් මාර්ගයකුත් තියෙනවා පන්සලට යන්නේ නාගසමල හාමුදුරුවෝ මේ මාර්ග දෙකම දන්නවා නාගසමල හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි ඔය පාර දිගයි මෙන්න මේ පාර පන්සලට කිට්ටුයි ස්වාමීනි අපි මේ පාරේ යමු දෙවන පළවෙනි වතාවේ නාගසමල හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට එහෙම කිව්වා ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ කියනවා කමක් නෑ නාගසමල අපි මේ පාරෙම යමු දෙවෙනි වතාවෙත් භාග්‍යතුන් වහන්සේට කියනවා නාගසමල හාමුදුරුවෝ ස්වාමීනි ඔය පාර දිගයි මේ පාර බොහොම කෙටි ඉතින් ඒ වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ කියනවා කමක් නෑ නාගසමල මේ පාර දිග වුණාට අපි මේ පාරෙම යමු තුන්වෙනි වතාවෙ කියනවා ස්වාමීනි ඉතින් ඔය පාර දිගයිනි අපට ওই පාරෙන් ගියොතින් ගොඩක් වෙලා යන පන්සලට යන්නේ. නමුත් මේ පාරෙන් හරි ඉක්මනට පන්සලට යන්න පුළුවන් කියලා දැන් නාගසමල හාමුදුරන්ට හිතෙන්නේ මොකද්ද? මම මේ හොඳටම දන්න දෙයක් මේ බුදුහාමුදුරන්ට කියන්නේ. ඉතින් නාගසමල හාමුදුරෝ කියන කතාවේ වරදක් නෑ. නාගසමල හාමුදුරෝ හොඳටම දන්න දෙයක් භාග්‍යතුන් හසට කියන්නේ. නමුත් නාගසමල හාමුදුරට හිතෙන්නේ මොකද්ද? මට තේරෙන එක බුදුහාමුදුරන්ට තේරෙන්නේ නැහැ කියලා. ඒකනේ තුන් වතාවක්ම කිව්වේ. පැහැදිලි කර කර. ඒ කියන්නේ නාගසමල හාමුදුරන්ට අදහසක් තිබිලා නැහැ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්න සියල්ල දක්නා කෙනෙක් කියන එක. ඉතින් ඒ නිසා නාගසමල හාමුදුරෝ භාග්‍යතුන් වහන්සේට තුන් වතාවක්ම පැහැදිලි කර කර කිව්වා ඔය පාර දිගයි මේ පාර කෙටි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ තෝරගන්නේම දීර්ඝ මාර්ගය. ඒ නිසා නාගසමල හාමුදුරන්ට හිතුනේ එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ දීර්ඝ මාර්ගයෙන් වඩින්න මම ඔබ වහන්සේට කලින් මේ කෙටි මාර්ගයෙන් පන්සලට යන්නම් කියලා උන්වහන්සේගේ පාත්‍ර සිවුරු ටික දීලා කෙටි මාර්ගයට ගියා. දැන් බුදුරජාන් වහන්සේ දීර්ඝ මාර්ගයේ මද දුරක් ගිහිල්ලා උන්වහන්සේ ගසක් මුල දෙපට සිවුරේ ලාගෙන උන්වහන්සේ එතන වැඩ හිටියා පන්සලට යන්නේ නැතුව. නාගසමල හාමුදුරුවෝ දැන් අර කෙටි පාරෙන් ඉක්මනට පන්සලට යන්නනේ ගියේ. නමුත් මේ පාරේ අතරමඟ හොරු පිරිසක් හිටියා. ඔය හොරු පිරිස නාගසමල හාමුදුරුවෝ දැක්කා. නාගසමල හාමුදුරුවෝ ඒ හොරු පිරිසව දැක්කා. දැන් හොර නායකයාට හිතෙනවා දැන් මේ ශ්‍රමණයා අපිව දැක්කා මේ ශ්‍රමණයා මෙහෙම ගමට ගියෝතින් අනිවාර්යයෙන්ම ගමේ මිනිසුන්ට කියාවේ ඔය පාරේ යන්න එපා මං එන ගම මේ පාරේ හොරු පිරිසක් ඉන්නවා දැක්ක කියලා. එහෙමනොත් මේ පාරේ කවුරුවත් බයට එන්නේ නැහැ. එහෙමනොත් අද අපිට මොනවත් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ශ්‍රමණයව මේ පාරෙන් ගමට යවන්න නැතුව අනිත් පැත්තෙන් අපි යවමු කියලා පාඩමකුත් උගන්වලා කියලා ඉතින් අර හොරු පිරිස පාරට ඇවිල්ලා නාගසමල හාමුදුරුව අල්ලගෙන සිවුරු විරලා පාත්‍රේ බිම දාලා පොඩි කරලා හිස පැලෙනකම ගැහුවා. ඒතර බය වෙලා කියන්නේ නැහෙනේ ගමට ගිහිල්ලා. ඉතින් දැන් මේ නාගසමල හාමුදුරුව අර සියල්ලම එකතු කරගෙන ලී පෙරාගත්තු හිසින් ආයිමත් දීර්ඝ මාර්ගයට ඇවිල්ලා ආයිමත් දැන් දීර්ඝ මාර්ගයේ භාග්‍යතුන් වහන්සේගේ පස්සෙන් යන්න ගියා. නමුත් භාග්‍යතුන් වහන්සේ මද දුරක් ගිහිලා ගහක් මුල වැඩ ඉන්නවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේට ගිහිලා කියනවා ස්වාමීනි මට ඒ පාරේ යනකොට හොරු පිරිසක් ගැහුවා කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නාගසමල හාමුදුරන්ට කියන්නේ නාගසමල ඔය කාරණාව මම දන්න නිසා තමයි ඔය පාරේ යන්න එපා කියලා කිව්වේ කියලා.
ඉතින් බලන්නකෝ නාගසමාල හාමුදුරුවෝ කීන දේ නහව නිසානේ වගේ තත්යකටපත් උනේ. එතකොට උන්වහන්සේට හිතුනේ බාගතුන් වහන්සේට තමන්ට තීරණ එක තේරෙන්නේ නැහැ කියලානේ. නමුත් තේරුම් කරගන්න උන කාරණාවක් තියෙනවා. මම මේ කතාව කියනකොටත් මෙන්න මේ කොටසත් විශේෂයෙන්ම අපේ පිංගුතුට කියලා දෙනවා. මේ කතාව මේ විදිහට පැහැදිලි කරලා කිව්වත් සමහරලාට සමහර කෙනෙකුට මෙන්න මෙහෙම හිතුණා. හිතන්න තාම තමන්ට බාගතුන් වහන්සේ පිළිබඳ හරි ශ්‍රද්ධාවක් නැහැ කියලා. ඒක මොකද්ද? දැන් කෙනෙකුට මේ කතාව අහනකොට හිතෙන්න පුළුවන්. ඉතින් ඇයි බුදුහාමුදුරුවෝ නාගසමාල හාමුදුරුවන්ට ඔය පාරේ හොරු ඉන්න කතාව කිව්වේ නැත්තේ? ඉතින් ඔහොම හිතිච්ච කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මේ බණහන එයාට හිතෙන්නේ මොකද්ද? සමහර වෙලාවට නාගසමාල හාමුදුරුවන්ට හොරු ඉන්න කතාව කිව්වනම් ඔය පාරේ යන්නේ නැවත්තයි කියලා. ඇත්ත වශයෙන්ම මේක හිම වෙන්නේ නැත්නේ. නාගසමාල හාමුදුරුවෝ උන්වහන්සේ ඔය පාරේ හොරු ඉන්නම කිව්වත් යන්නේ නැතර කරන්නේ. ඒක බාගතුන් හන්සේ දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ තරම් අවවාද දීලත් නාගසමාල හාමුදුරුව බාගතුන් හන්සේගේ වචනට ඒ විදිහට විරුද්ධ වෙලා ගියා නම් නාගසමාල හාමුදුරුව බාගතුන් හන්සේගේ සරණින් අයින් වෙනවා. ඉතින් කරගන්න කර්මය ඇති බලවත් එහෙම කර්මයක් කරගත්තා නම් බාගතුන් හන්සේ දැක්කා නාගසමාල හාමුදුරුවන්ට මේ ආත්ම භාවයේ නිවන් දකින්න තියෙන මඟ ඇහිරෙනවා කියලා. අන්න ඒ හේතුව නිසා තමයි හොරු වින්න කතාව කිව්වේ නැත්තේ. දැන් පිළිගන්න කෙනෙක් ඉන්නව නම් පිඟුතුනි හොරු වින්නව නෙවෙයි ඔය පාරේ මහණ යන්න එපා කියපු ගම යන්නේ නැහැ. අර දවසක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බාගතුන් වහන්සේගේ ළඟට එනවා කණේ වේදනාවකට ප්‍රතිකර්මයක් අහගෙන. ඉතින් බුදුහාමුදුරු ඒ භික්ෂුවට කියන්නේ අසවල් වීදී අද පිණ්ඩපාතේ වඩින්න. දැන් උන්වහන්සේ කණේ වේදනාවට ප්‍රතිකර්මයක් හොයන් බාගතුන් වහන්සේගේ ළඟට ආවේ. නමුත් බාගතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩින මාර්ගයක් පෙන්නවා. හැබැයි උන්වහන්සේ බාගතුන් වහන්සේගේ වචනෙත් එක්ක ගැටෙන්නේ ගියේ නෑ. දැන් අර නාගසමාල හාමුදුරුව වගේ හිතන හාමුදුරු නමක් වුණා නම් සමහරට බාගතුන් වහන්සේට චෝදනා කරන්නත් පුළුවන්. ස්වාමීනි මම පිණ්ඩපාතේ වඩින පාරක් අහගෙන නෙවෙයි ඔබ වහන්සේගේ ළඟට ආවේ කණේ වේදනාවට ප්‍රතිකර්මයක් හොයාගෙන කියලා. නමුත් උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ මට යම් කාරණාවක් කිව්වනම් කිව්වේකට හේතුවක් ඇතුව කියලා ඒ කාරණාව පිළි අරගෙන ඒ වීදී පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා නිවසක කකුළු මස් වගයක් පිසලා ඒ කකුළු මස් ව්‍යංජනය අර හාමුදුරන්ට පූජ කරා. ඒ කකුළු මස් ටික වළඳපු උන්වහන්සේගේ කණේ ආබාධය සුවපත් වුණා. ඉතින් බලන්නකෝ උන්වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ වචනය හරියට අදාහපු නිසා ලැබිච්ච ලාභය. ඉතින් ඒ වගේ පිංවතුනි දැන් සමහර දිනෙකට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මී ඉගෙන ගන්නකොට මෙන්න මේ කියන කෙලෙස් සිටුවිල්ල තියෙනවා. මොකද්ද කෙලෙස් සිටුවිල්ල? මමත් යම් ප්‍රමාණයක් දන්නවා බුදුහාමුදුරන්ගේ ළඟට ඉන්නේ නොදන්න ටික දැනගන්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයාගේ ළඟ තියෙනුනේ මොකද්ද? ජානාති භගවානාහං ජානාමි. මම ටිකක් දන්නවා කියලා නෙවෙයි, භාග්‍යවතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ, මම මොනවත් දන්නේ නෑ. ටිකක් දන්නවා ටිකක් දන්නේ කියලා නෙවෙයි සරණ යන්න ඕන, මම මුකුත් දන්නේ කියලා තමයි භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න ඕන. ඔන්නෝය මට්ටමට පිංවතුනි අපේ සද්ධාව හැදෙන්නේ නැති තාක්කල් කිසිම බුද්ධෝත්පාද කාලයක පිංවතුනි අපට සරණක් ලබන්න බෑ. ওই මට්ටමට සද්ධාව දියුණු කරගන්න බැරි නා. ඉතින් ඒකේ මම අර පැහැදිලි කරේ අද කාලේ සමහර අය අන්න ඒ ක්‍රමයට ධර්ම ඉගෙන ගන්න ගියාම සමහර වෙලාවට සමහර අය හරියට මේ ධර්ම කාරණා පටලව ගන්නවා.
එහෙම පැටලිච්ච කතා අපිට ඕන තරම් අහන්නත් ලැබෙනවා. අපේ පිංගුතු බලන්නකෝ දැන් සමාජයේ සමහරලාට අහන්න ලැබෙනවා දැන් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ චරිතය පිළිබඳ සැක කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යමත් අද්භූත චරිතය පිළිබඳ සැක කරනවා. මොකද ඔවුන්ගේ සංකල්පයට අනුකූල වෙන විදියට ඒ කාරණාවල් ඔවුන්ට තීරුම් කරගන්න බෑ. ඒක ඒකේ කතාව. මොකද සමහර පිරිසක් බුදුන් සරණ යනවටත් වඩා උඩින් විද්‍යාව සරණ ගිහිල්ලා. ඒ කියන්නේ බුදුන් සරණට වඩා උඩින් විද්‍යාව සරණ අදහන්නේ කොහොමද දන්නවද? සමහර අය බුදුදහමේ කරුණු කාරණා තමන්ට හරියට විශ්ලේෂණය කරගන්න බැරි වුණාම තීරුම් කරගන්න බැරි වුණාම එයා කියන්නේ මොකද්ද? මේව විද්‍යාත්මකව කොහොම ඔප්පු කරලා පෙන්වන්නද? ඒ කියන්නේ ලෝකේ යම් කිසි සත්‍යයක් තියෙනවා නම් ඒ සියලුම සත්‍ය ඔවුන්ට හිතෙන්නේ විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දේවල් කියලා. විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්වන්න බැරි නම් ඔවුන් පිළිගන්නේ ඒක අසත්‍යයි. එහෙම හිතෙන්නේ ඇයි? ඔවුන්ට විද්‍යාව පිළිබඳව ඇදහිම විද්‍යාව පිළිබඳ විශ්වාසය අර සියල්ලටම වඩා උඩින් තියෙනවා. ඉතින් එහෙම අය ඒ සංකල්ප දියුණු කරගෙන මේ ධර්මය හදාරන්න ගත්තම පිඟුතරි කොහොමත් මේ ධර්මයේ පටලැවෙනවා. ඒ කියන්නේ සමහරලාට අද කාලේ සමහර අය අහන්නේ ඉපදිච්ච ගමන් ළමේ කැවිදිනවද? එවිදිලා ගාථා කියනවද? සිද්ධාර්ථ කුමාරයා මව් කුසින් ඉපදිලා ඒ සිද්ධාර්ථ කුමාරයා පියවර හතක් ඉදිරියට වැඩම කරලා ගාතාවක් කියුවද? ඉතින් ඒක කියලා ප්‍රශ්න කරන්නේ මොකද්ද? ඒ අනුවණිය ප්‍රශ්න කරන්නේ ඉපදිච්ච ගමන් ළමයි ඇවිදින්නේ කොහොමද? ඉපදිච්ච ගමන් ළමයි කතා කරන්නේ කොහොමද? ඉතින් පිංගතුනි ඔයි වගේ කතා අහනකොට මට නම් හිතෙන්නේ ඔවුන් මොනතරම් අනුවණියෝද කියලා. ඒකට හේතුව තමයි පිංගතුනි ඔය කාරණාව භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ චරිතය තුළ විස්තර කරන්නේ කොහොම කියලාද? ආශ්චර්යමත් අද්භූත කාරණා කියලා. ඉගෙන මේ අනුවණියෝ ආශ්චර්යයි අද්භූතයි කියන වචන දෙකේ තේරුමවත් දන්නේ නෑ. ඒකනේ අහන්නේ ඉපදිච්ච ගමන් ළමයි ඇවිදිනවද? ඉපදිච්ච ගමන් ළමයි කතා කරනවද කියලා? පින්වතුනි ලෝකේ තව එක ළමෙක් හරි එහෙම ඇවිදිනවා නම් ලෝකේ ඉපදිච්ච ගමම ළමයි කතා කරනවා නම් පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ ඒ සිදුවීම ආශ්චර්ය අද්භූතයි කියලා කියන්නේ කොහොමද? ආශ්චර්යයි අද්භූතයි කියලා කියන්නේ මේ අන්තර කල්පයේ ආයේ කිසිම දවසක කිසිම කෙනෙක් එහෙම උපදින්නෙත් නැහැ, ඉපදිච්ච ගමන් කතා කරන්නෙත් නැහැ. පිටුතර ඒක මේ ඒ අනුවණිය විද්‍යාත්මක වේව හොයන්න විද්‍යාත්මක වේ ඔප්පු කරගන්නේ කොහොමද කියලා හිතන්න ගියාට ඒක කවදාවත් පිංඔතුනි වෙන්නේ නැහැ. මොකද එහෙම වෙනවා නම් ඒක ආශ්චර්ය අද්භූතයි වෙන්නේ විදියක් නැහෙනේ. ඉතින් ඒකවත් මේ අනුවණයන්ට තේරෙන්නේ නැහෙනේ. ඒතර ඕවා අහනකොට පිංඔතුනි අපේ හිත තුළ ඇති කරගන්න ඕන බය මොකද දන්නවද? සමහර වෙලාවට මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙලත් ඇතුල් වෙන්න පින් තිබිලා පිංගුතුනි භාග්‍යතුන් වහන්සේගේ වචනේ පිළිබඳ ඔහොම හිතෙනවා කියලා කියන්නේ ඒක ඔවුන්ගේ සසරේ මොන වගේ දුර්වලකමක්ද කියලා හිතන්නකෝ. අපි තුල බය ඇති කරගන්න ඕන මොනවද ගැන හිතලද? ඒ වගේ අනුවණේ සංසාරයේ අපිත් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. අපි හරියට සද්ධාවෙන් මේ බුද්ධෝත්පාද කාලයේ කටයුතු කරේ නැති වුණොත් පින් කරද්දි පවා පින්වතුනි ඉදිකඩු තුඩක ප්‍රමාණයේ කොටසක් උනත්
අපි හොඳට හිතලා මතලා කරන්න ඕනේ කියලා කියන්නේ ඇයි? සමහර අය ඔය සමහර ධර්ම කාරණා කියනකොට පිංගුතුන හරියට චෝදනා කරනවනේ. පිරිකර හදන හැටි කිව්වම මල් පූජා කරන හැටි කිව්වම සමහරලාට සමහර පිරිසේ වහලා හරියට චෝදනා කරනවා අපිට. අපේ පිංගුතුන් හිතන්නේ පින්කම කරනකොට එහෙම හරියට කරන්න කියලා උපදෙස් දෙන වෙන මොනවත් නිසා නෙවෙයි. ඒ පින්කම ඇතුලේ කරන දේ පොඩි හරි තැනකින් වරදක් වුණොත් ඒ වරදත් අර පිනත් එකට එකතු වෙලා තමයි විපාක දෙන්නේ. එතකොට විපාක දෙනකොට සමහර වෙලාවට මෙන්න මේ වගේ චරිත වෙන්න පුළුවන්. ධර්මයේ තීරුම් කරගන්න බැරිව නුවණක් ලැබෙන්න පුළුවන්. ධර්මයේ තීරුම් කරගන්න බැරි නුවණ. භාග්‍යතුන් වහන්සේගේ වචනෙට විරුද්ධව අදහසෙන විතර්ක පහළ වෙන සිත් ලැබෙන්න පුළුවන්. ඉරි හිතන්නකෝ ධර්මයක් පවතින කාලයක එහෙම සිතුවිලි හිතට ආවම කොච්චර අසරණ වෙනවද කියලා හිතන්නකෝ. ඉතින් ඒ නිසා පින්වතුනි ඒවත් එක මම කියන අපි ගැටෙන්න ඕනනේ. නමුත් ඒ කාරණාවල් තීරුම් කරගන්න එක වටිනවා. ඉතින් ඒ නිසා තමයි පින්වතුනි අපි භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අහන්න ඕන කියලා කියන්නේ. ඊළඟට කියනවා ඒ අහන ධර්මයේ කෙරෙහි සමනේනවා ශ්‍රමණේ කැවිලා කිව්වත් බ්‍රාහ්මණේනවා උගත් බුද්ධිමත් කෙනෙක් කැවිලා කිව්වත් දේවේනවා දෙවියෙක් කැවිලා කිව්වත් මාරේනවා මාරයවිල්ලා කිව්වත් බ්‍රක්මුණාවා බ්‍රක්මී කැවිලා කිව්වත් කේනචිවා කවුරු හරි ඇවිල්ලා කිව්වත් තමන්ගේ හිතේ උපදවගත්තු ඒ සද්ධාව කිසිම ආකාරයකට බිඳගන්නේ නෑ කියන සද්ධාව පිංගුතුනි තමන්ගේ හිත තුළ උපදවා ගන්න. අන්න ඒ මට්ටමට පිංගුතුනි සද්ධාව දියුණු කරගන්න. ඒ තුන්වෙනි කාරණා පැහැදිලි කරේ භාග්‍යතුනන් සේ විදිහට. කියන්නේ කොහොමද? ඒ සද්ධාව නිවිට්ටා හෝති මූලජාතා පතිට්ඨිතා දල්හා අසංහාරියා. ඒ ඇති කරගත්තු සද්ධාව පිංගුතුනි ඔහුගේ සිත තුලට පිවිසියේ හටගත්තු මුල් ඇත්තේ පිහිටියේ ඉස්තර වූයේ ඒ කියන්නේ යම් කිසි ශක්තිමත් මුලක් කිසිම ආකාරයකට සොලවල විනාශ කරන්න බැරි මට්ටමට තියෙනවා නම් ආන්න ඒ වගේ පිංගුතුනි සද්ධාවක් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ කෙරෙහි ඇති කරගන්න කිව්වා සමනේනවා ඒ වචනේ හාමුදුරු නමක් කිව්වත් වෙනස් කරගන්න හොඳ නැහැ බ්‍රාහ්මණේනවා උගත් බුද්ධිමත් කෙනෙක් කියලා කිව්වත් අසවල් විශ්වවිද්‍යාලයේ අසවල් උපාධිය හදාරපු අසවල් මහාචාර්යවරේ මේ කතාව කියන්නේ කිව්වත් අර ඉගෙනගත්තු බුද්ධ වචනේ තමන්ගේ හිත තුළ ඇති කරගත්තු ඒ බුද්ධ වචනේට විරුද්ධ වෙන්න බෑ දෙවියෙක් කියලා කිව්වත් දැන් හොඳම උදාහරණේ තමයි පින්වතුනි ඒ මට්ටමට සද්ධාව දියුණු කරගන්න පුළුවන් නම් අපිට මේ කවුරු ඇවිල්ලා කිව්වත් මම භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ කිරී ඇති කරගත්තු සද්ධාව වෙනස් කරගන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි පින්වතුනේ නිවැරදිම ශ්‍රද්ධාව. ඒකට හොඳම උදාහරණේ තමයි පින්වත් අනීපිඩු සිටුතුමා. අනීපිඩු සිටුතුමා අරික කාලයක පින්වතුනේ දුප්පත් වෙනවනි. දුප්පත් වෙච්ච අනීපිඩු සිටුතුමා පින්වතුනි දුප්පත් වෙලා ඉන්නකොට එක්තරා මිත්‍යා දෘෂ්ටික දෙව්දුවක් ඇවිල්ලා අනීපිඩු සිටුතුමාට කියනවා සිටුතුමනි ඔබ දුප්පත් උනේ ඔබ දන් දෙන නිසා ඒ නිසා සිටුතුමනි දැන් ওই දන් දෙන එක නතර කරලා කර්මාන්ත කරන්න වැඩ කරන්න කිව්වා ඉතින් දැන් සිටුතුමාට දන් දෙන්න එපා කියලානේ කිව්වේ කිව්වේ කවුද දෙවියෙක් ඒ දෙවියත් මේක එක්කෙනාගේ ශරීරවලට ආවේශ වෙලා නෙවෙයි අද කාලේ වගේ සැබෑම දෙව්දුවක් අහසේ පහළ වෙලා දිව්‍ය රශ්මි විහිදුවගෙන තමයි සිටුතුමාට මේ කතාව කියන්නේ. ඉතින් අනේ පිට සිටුතුමා ඒ වෙලාවේ දෙව්දුවට මොකද කිව්වේ? නුඹ නෙවෙයි නුඹ වගේ 100ක් නුඹ වගේ 1000ක් නුඹ වගේ ලක්ෂයක් ඇවිල් එකට කිව්වත් මට දන් දෙන්න එපා කියලා නුඹලට බෑකව මන් දන් දෙන එක නතර කරා. බලන්නකො පින්වතුනි මොන වගේ සද්ධාවද තියෙන්නේ ඇත්තේ පින්වත්නි ධර්මයෙන් ඉගෙනගත්තු බුද්ධ වචනේ කෙරෙහි ඔන්න ඔය වගේ සද්ධාවක් අපේ හිත තුළ උපදව ගන්න පුළුවන් නම්
අන්න ඔබ මේ බුද්ධෝත්පාද කාලයේ ජයගත් කෙනෙක් වෙනවා. කිසිවෙකුට වෙනස් කරන්න බැරි මට්ටමට ඒ සද්ධාව දියුණු කරලා තියෙනවා නම් හරියට උදාහරණයක් ඇටර කියනවා නම් නගරයක ඉන්ද්‍රකීලයක් වගේ නගරේ මැද තියෙන ඉන්ද්‍රකීලයක් වගේ තමන්ගේ සද්ධාව තියෙනවා නම් කිසිවෙකුට විනාශ කරන්න බැරි මට්ටමට තියෙනවා නම් ඒ සද්ධාව අන්න ඔබ මේ බුද්ධෝත්පාද කාලයේ ජයගත් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම බුද්ධෝත්පාද කාලයේ පිංවතුනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියට ශ්‍රවණය කරනවා නම් තමන් ඒක සද්ධාවෙන් පිළි අරගෙන ඒක ශ්‍රවණය කරනවා නම් අපේ පිංවතුන්ට පිංවතුනි සංසාරේ කවදාවත් වරදින්නේ මොකද අපේ පිංවතුන්ට සසරේ විපත්තියක් වුණත් ඒ විපත්ති කරදායක අවස්ථාවේ පවා අපේ පිංවතුන් මිනිහි කරන්නේ ධර්මීය දවසක් අර එක්තරා දුප්පත් මිනිසෙක් ගමනක් යනවා තමන්ගේ ගමන යන්නේ තිනි මහ වණයක් මැදි ඒ පාරේ ඉදි මේ දුප්පත් මිනිසෙ යනකොට දකිනවා මේ වණේ මැද පාරේ හොරෙක් ඉන්නවා මනුෂයා කල්පනා කරන මට දැන් මේ හොරාගෙන් බේරෙන්න දුවල බේරෙන්න බෑ මට මේ හොරාත් එක සටන් කළ බේරෙන්නත් බෑ ඉතින් ඒ නිසා මේ මනුෂයා කල්පනා කරනවා මේ හොරාට මගෙන් පැහැර ගන්නව නම් පැහැර ගන්න තියෙන්නේ මගේ වස්ත්‍ර දෙක විතරයි මොකද මගේ ළඟ කහවණුත් නෑ මගේ ළඟ ආභරණත් නෑ කමක් නෑ මේ හොරා මගේ වස්ත්‍ර දෙක පැහැර ගත්තොත් මං ඒ වෙලාවට හිතනවා මම මේ හොරාට මේ වස්ත්‍ර දෙක දානයක් ලෙස පූජා කරනවා කියලා ඉතින් හිතුව වගේම මේ මිනිහගේ ළඟට හොරා ආවා හොරා ඒ වෙලාව වස්ත්‍ර දෙක පැහැර ගත්තා ඒ වෙලාවේ මේ මිනිහ හිතනවා මේ හොරාට දෙන මේ වස්ත්‍ර දානේ ආනුභවයෙන් උපෝපං හැමාත්ම භවයකම මට බහුභෝග සම්පත් වලින් අඩුපාඩුවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් ඒ මිනිහේ දැන් නිර්වස්ත්‍ර නිසා පාරෙන් යන්න බැරි නිසා කැලේ පාරෙන් ගමට යන්න ගියා. නමුත් කැලේ වැඩි දුරක් යන්න හම්බවෙන්නේ සර්පේ දෂ්ට කළ මරණයට පත් වුණා. ඉතින් මෙරිච්ච මේ මිනිසයා අර හොරාට දීපු වස්ත්‍ර යානිසංස බලයෙන් තවුතිසා දෙව්ලොව මහා දිවි විමානයක ඉපදිලා තියෙනවා. එතකොට බලන්නකෝ මේ සසරේ ධර්මීය ප්‍රගුණ කිරීමේ ලාභය විපත්තියේදී පවා සිහිපත්තුනි මොකද ධර්මීය හරියට ධර්මීය පුරුදු පුහුණු කරගත්තේ නැති වුනාම විපත්තියේ පවා පිංඔතුනි මිනිහි වෙන්නේ තව තවත් විපත්තිදායක තත්ත්වයන් සසරේ එකතු කරගන්න තත්ත්වය දේවල් කරගන්න ඉතින් ඒ නිසා අපේ පිංඔතුන් අන්නේ කාරණාව හිතට නගාගෙන මින්න මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ කෙරෙහි සද්ධාවක් මුල් බැසගත්ු සද්ධාවක් ඇති කරගන්න. ඉතින් එසේ කටයුතු කරන්න. ඒ විදියට නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් අපේ පිංවතුන්ට ධර්මයේ කෙරෙහි උපදව ගන්න. අපේ පිංවතුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද දේශනාව නිමවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම අපි මේ වෙලාවේ පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඉතින් මේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කායික මානසික සුවපත් භාවය ලැබේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ධර්ම ශ්‍රාවක ඔබ අප හැම දිනාටම අවසානයේදී කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුකසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.